අකණ්ඩව දෙවන දිනටත් මෙරටින් 1900 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දිනේදී වාර්තා වී තිබුණා. ඒ අනුව ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1914ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 542ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 531ක් වාර්තා වී තිබුණා. කළුතරින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 116ක් වන අතර ගාල්ලෙන් ආසාදිතයින් 112 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් 54 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටි දේශීය පුද්ගලයන්. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයින් ගණන මෙවැනි විට 115,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 115,590ක් ලෙසයි. එමෙන්ම ආසාදිතයින් 15,728 දෙනෙකු මෙවැන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 99,159 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වෙලාවේ රෝගීන් ප්‍රමාණය වාර්තා වීම වැඩි වීමත් සමගම සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍යතාවය ඒ සත්කාර සේවා සැපීමේ තියෙන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ වැඩි වීමත් සමගම අපිට අවශ්‍ය වෙන රෝහල් වල ඇඳන් ප්‍රමාණය ඒ වගේම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් ප්‍රමාණය වැඩි වෙනවා. රෝගීන්ට ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිකාර වල සඳහා අවශ්‍ය දෙන ඖෂධ වර්ග වල අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම මේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ විදිහට තියෙන සියලුම සෞඛ්‍ය සත්කාර ක්‍රියාවන් වල අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ වැඩිවීමට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම්. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිතිපතා පවත්වන සමාලෝචන රැසීම් වලදී මේ පිළිබඳව සාකච්ඡා කරමින් අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට සහ ඉක්මනින් සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයට විතරක් සීමා වෙන්නේ නැතුව සෞඛ්‍යම් පරිපාලකයට ගිහිලා වෙනත් ක්ෂේත්‍රවල වෙනත් අංශවල අයගේ දායකත්වයක් මේ අවස්ථාවේදී ලබාගෙන මේ සේවාවන් ලබා දීමට කටයුතු කරමින් තියෙනවා. ඊයේ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 709ක් ලෙසයි. දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දිනේ හුදකලා කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින COVID-19 අවදානම සලකා එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමනුව ග්‍රාම නිලධාරී වසම පිළියන්තල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නතර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරඳිවැල පොලිස් බල ප්‍රදේශයට අයත් කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම උඩගම ග්‍රාම නිලධාරී වසම නවනගරය ග්‍රාම නිලධාරී වසම පනමුර පොලිස් බල ප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම සුදුගල ග්‍රාම නිලධාරී වසම පනමුර ග්‍රාම නිලධාරී වසම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම සහ වවුනියව දිස්ත්‍රික්කයේ පූවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල් පුතුකුලම් ග්‍රාම නිලධාරී වසමද එලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින COVID-19 අවදානමත් සමග මෙවැනි විට ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයාට COVID-19 වෛරසය ආසාදිනී වේති බවට තහවුරු වී තිබුණා. බද්දේකම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය තුළ කොරෝනා වෛරසය ආසාදිනී වූ පුද්ගලින්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු පසුකීදා සිදු කෙරුණා. ඒ අනුව බද්දේකම ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු වී තිබුණා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළින් කොරෝනා රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග එම ප්‍රදේශවලින් තහවුරු වූ ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් බවට සැකකරන පුද්ගලින් සහ බේරුවල නගරයේ වෙළඳාම් කටයුතු වල නිරත වන පුද්ගලින් 123 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත බේරුවල නගරයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ශරීර සෝතා මධ්‍යස්ථානයක් වැඩලීමට එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය මෙම ශරීර සෝතා මධ්‍යස්ථානයේ වසා තම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ. හොදකලා කර ඇති නොවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රී 319 එල් ග්‍රාම සේවා වසමේ සහ සංචරණ සීමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319 අයි ග්‍රාම සේවා වසමේ COVID-19 වෛරසය ආසාදිනී වූ නව ආසාදිතයින් 14 දිනක හමු වූ බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රදේශවලින් මීට ප්‍රථම COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතයින් 31 දිනක හමු වී ඇති අතර එම ආසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන
ග්‍රාමස්ථාන කරා යොමු කර තිබෙනවා. හුදකලා කර ඇති ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මන්ත ශාලාවක සේවය කළ සේවක සේවිකාවන්ටයි මෙසේ COVID-19 වෛරසය අසාධනීය වී ඇත්තේ. කඩවත නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුද්ගලින් සොයා කඩවත පොලිස් ස්ථානය විසින් මෙහෙයුමක් සිදු කර තිබුණා. කඩවත පොලිස් ස්ථානාධිපති මොහන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුද්ගලින් හට තරයේ අවවාද කිරීමටද පොලිසිය කටයුතු කළා. TV බලනවාද? ඔව්. පත්‍ර බලන මෙහෙමයි මේ. කො මාස්ටර්ක? හා? හැමදාම මාස්ටර් තුමෙත ඉන්නේ. පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මුහුණු ආවරණ නීතිය දුරස්ථභාවයේ සම්බන්ධ නීතිය අඛණ්ඩව ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැළඳිය යුතුයි, දුරස්ථභාවයේ තබා ගත යුතුයි. ඊයේ දවස තුළ සිදු කරන ලද මෙහෙයුම් වලදී මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 173 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 5248ක් වෙනවා. එයින් 5200කට පමණ නඩු පවරා තිබෙනවා. මුහුණු ආවරණ පැළඳ සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව නියමාකාරයට පැළඳ සිටීම වැදගත් වෙනවා. මේ ගැන ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් පසු විය යුතුයි. එසේ නොවුනොත් එය අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. කොවිඩ් රෝගිය වළක්වා ගැනීමට අන්තර්ජාතික වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති ප්‍රධානතම ක්‍රමවේදයක් වන්නේ මුහුණු ආවරණ පැළඳීම. එනිසා ඊට අනුගතව කටයුතු කරන ලෙසට නිරන්තරයෙන් තවදුරටත් දැනුම් දෙනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.